ඔබ මධ්‍යහනක් ඔබ ITN දිවාපුවත් සමගින් මම සහන් උඩුව විදාන මම දිනුෂිකා ප්‍රමුදා ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත දිවයින පුරා සෝදිසි මෙහෙයුම් මකණ්ඩව පිපිරීම් වලින් මියගිය සංඛ්‍යාව 359 දක්වා ඉහළට හදිසි නීති රෙගුලාසි සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය ආරම්භයි ප්‍රශ්න කිරීම් වලින් පසු අමල් පෙරේරා මුදාහැරේ 30 අත්නායකටත් නිදහස උතුරු කොරියා නායකයා රුසියාවේ සංචාරයක දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබෙනවා ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි දේවස්ථාන තුනක් ඇතුළු ස්ථාන 8ක දී එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් පසු රටපුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාවට නැන්වීමට කටයුතු කෙරුණා. සැක කටයුතු පුද්ගලයන් හා වාහන මෙන්ම විවිධ ස්ථාන පරීක්ෂාවට ලක් කරන අතර ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා තිබෙනවා. පොලිසිය සහයට පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම ත්‍රිවිධ හමුදාවද එක්ව සිටින බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ. ජනතාවද දැඩි අවධානයෙන් පසුබීම අත්‍යවශ්‍ය වනවා. සැකකටයුතු පුද්ගලයන් හා පාර්සල් ආදිය පිළිබඳ වැඩි අවධානයක් යොමුකොට එවැනි යම් තොරතුරක් වෙතොත් පොලිසිය හෝ ආරක්ෂකංශ දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ගුවන්තොටුපොළ, වරාය, මහබැංකු පරිශ්‍රය, ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ඇතුළු ස්ථාන රැසකම ආරක්ෂාව දැඩි කිරීමටයි පියවර ගෙන ඇත්තේ. අධිවේගී මාර්ගාශ්‍රිතව හා දුම්රිය හා බස් නැවතුම්පොළ පරිශ්‍රවලද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. ඊයේ රාත්‍රී කාලයේ සිදු කළ මෙහෙයුම්වලදී පුද්ගලයන් කිහිප දෙනෙකු සැකපිට අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළා. ඊයේ දින සවස වරකපොල පොලිස් අසමේ සැක කටයුතු නිවසක් පරීක්ෂාවට ලක් කළා. ඒ නිවස පරීක්ෂා කළේ බුද්ධ්‍යංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව වරකපොල පොලිස් ස්ථානය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරිනුත් එක් වෙලා ඒ නිවස පරීක්ෂා කිරීමේදී නිවසේ සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තා මේ පිපිරීම සිද්ධි සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා. ඊට අමතරව එම නිවසේ තිබුණු සැක කටයුතු යතුරුපැදියක්ද ඒ වගේම වෝකි ටෝකි යන්ත්‍ර 4ක්ද පොලිස් භාරයට ගැනීමට කටයුතු කළා. ඊට අමතරව ඔහුගෙන් ප්‍රශ්න කිරීම සිදු කරලා වැඩිදුර ප්‍රශ්න කිරීම වලින් අනතුරුව ඒ නිවසේ සිටි තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. ඒ වගේම එහි ඔවුන් භාරයේ තිබුණු වෑන් රථයකුත් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. ඒ වගේම මොවුන් සමග සම්බන්ධකම් පැවැත්වූ හෙම්මාතගම ප්‍රදේශයේ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමටත් කටයුතු කරලා තිබෙනවා. මේ අනුව වරකපොල පොලිසිය මේ වෙද්දි රඳවාගෙන ඉන්නවා මේ අත්අඩංගුවට ගත් තිදෙනාම. ඊට අමතරව වෑන් රථයක්, යතුරුපැදියක් සහ වෝකි ටෝකි යන්ත්‍ර 4ක් වරකපොල පොලිසිය භාරයේ මේ වෙද්දි තිබෙනවා. මේ අතර ත්‍රස්ත ප්‍රහාර මෙහෙවූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ පුළුල් මෙහෙයුම් ආරම්භ කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේත් සේනනායක මහතා පවසනවා. දේවස්ථාන තුනක් ඇතුළු ස්ථාන 8කදී බෝම්බ පිපිරවීම සිදු කළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ පුළුල් මෙහෙයුම් යුද හමුදාව ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා ජනතා සහයද අපේක්ෂා කරන බවයි යුද හමුදාව පවසන්නේ. ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ සැක කටයුතු පුද්ගලයින් හා වාහන පිළිබඳ දැනුම් දීම සඳහා යුද හමුදා මූලස්ථානය විශේෂ දුරකථනාංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. 0112 43 42 51, 0114 51 51, 0114 51 51, 0766 91 16 හා 0112 43 35 යන දුරකථන අංකවලට එම දැනුම් දීම් සිදු කළ හැකි. වැල්ලවත්ත ප්‍රදේශයේ නවතා තිබූ සැක කටයුතු යතුරුපැදියක් පුපුරවා හැරීමට ආරක්ෂක අංශ කටයුතු කළා. කෙසේ වෙතත් එහි කිසිදු පුපුරන ද්‍රව්‍යයක් තිබී නැති බවයි ආරක්ෂක අංශ අවධාරණය කරන්නේ. වැල්ලවත්ත ගාලුපාර ආසන්නයේ නතර කර තිබූ සැක කටයුතු යතුරුපැදියක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත පොලිසිය හා හමුදාව එක්ව පරීක්ෂණ සිදු කර තිබෙනවා. එහිදී යතුරුපැදියේ ආසනය විවෘත කිරීමට නොහැකිවීම හේතුවෙන් එය පුපුරවා හැරීමට කටයුතු කළ බවයි පොලිසිය සඳහන් කළේ. ප්‍රධාන මාර්ගය ආසන්නයේ රථවාහන නතර කර තබා යන්නේ නම් හිමිකරුගේ නම සහ දුරකථන අංකය සටහන් කර තබන ලෙසට පොලිස් මූලස්ථානය දැනුම් දී තිබෙනවා.
මෙතර කටාන තිබිරිගස් කටුව ප්‍රදේශයේ මාර්ගයක් අසල තිබූ සැක කටයුතු පාර්සලයක් පුපුරවා හැරීමට කටයුතු කෙරුණා. පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය ඇතිව අදාළ පාර්සලය පුපුරවා හරින ලද බවයි කටාන පොලිසිය සඳහන් කළේ. පසුගියදා ස්ථාන 8ක සිදු වූ බෝම්බ පිපිරීම් වලින් මියගිය සංඛ්‍යාව 359 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැදුර, මේගමුව කටුව පිටිය හා මඩකලපුව දෙව්මැදුරවල මෙන්ම ප්‍රධාන පෙළේ හෝටල් තුනක හා දෙහිවල හා දෙමටකොට ප්‍රදේශවලදී මෙම බෝම්බ පුපුරා ගියා. එහිදී තුවාල ලැබූ පිරිස අතුරින් තවත් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අනුව මේ දක්වා මෙම ඛේදවාචකයෙන් මියගිය සංඛ්‍යාව 359 දක්වා ඉහළ ගොසිදි බවයි පොලිස් මූලස්ථානය අද උදෑසන නිවේදනය කළේ. මෙම පිරිසට විදේශිකයින් 38 දෙනෙකුද ඇතුළත්. මෙම ප්‍රහාරවලින් විදේශිකයින් 19 දෙනෙකු ඇතුළු 500කට ආසන පිරිසක් තුවාල ලැබුවා. ඒ අතුරින් 375 දෙනෙකු තවදුරටත් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලැබමින් සිටිනවා. විමසිලිමත් බව හා එක්සත්කම ඇතිකර ගන්නා ලෙස කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු රටේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. පසුගිය දසද වූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදය ආරම්භ කිරීමේ අවස්ථාවේදී කථානායකවරයා මේ බව කියා සිටියා. පසුගියදා ඇති වූ අවාසනාවන්ත සිද්ධියත් සමග කරුණු කිහිපයක් පිළිබඳ අපගේ අවධානය යොමු කර තිබෙනවා. සාමකාමී සමෘද්ධිමත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතියක් ගොඩනැගීමේ අභිලාෂය මුදුන්පත් කර ගැනීම සඳහා සියලු දෙනා එක්විය යුතු බවයි කථානායකවරයා මෙහිදී ප්‍රකාශ කළේ. ජාතිය වර්තමාන හා අතීත තුවාල සුව කිරීම සඳහා අපගේ ප්‍රයත්නය දෙගුණ කිරීමට කාලය එළඹ ඇති බවද කථානායකවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා. පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන විවාදය පිළිබඳ වැඩිදුර තොරතුරුගෙන එන්නේ එහි සිටින අප නියෝජිත ධනුෂ්ක බණ්ඩාර. අයිබෝවන්, පාර්ලිමේන්තුව අදත් පෙරවරු 10:30ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්ුණා. පදිසි නීතිය පිළිබඳ විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වූ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා ප්‍රකාශ කළේ අතීතයෙන් පාඩම් ඉගෙනගෙන වැරදුණු තැන් සොයාගත යුතු බවත්, රටක් ලෙස මේ අවස්ථාවේදී එකිනෙකාට ඇඟිල්ල දිගු කර ගැනීම සිදු කළ යුතු නැති බවත් සභානායකවරයා ප්‍රකාශ කළා. මෙම සිදුවීම සම්බන්ධයෙන් අප්‍රේල් 4 වනදා මුලින්ම තොරතුරු ලැබී ඇති බවත්, අප්‍රේල් 7 වනදා ආරක්ෂක කවුන්සිලයේ රැස්වූ බවත්, අග්‍රාමාත්‍යවරයාට එය කැඳවීමක් සිදු කර නොමැති බවත් සභානායකවරයා ප්‍රකාශ කළා. බුද්ධ්‍යංශ වෙත මෙම තොරතුරු ලැබී තිබුණත් මෙම තොරතුරු අග්‍රාමාත්‍යවරයාට හෝ ජනාධිපතිවරයාට ලැබී නැති බවත් සභානායකවරයා ප්‍රකාශ කළා. සෑම මුස්ලිම් ජාතිකයෙකුම ත්‍රස්තවාදියෙකු නොවන බවත්, සියලු දෙනා එය තේරුම් ගත යුතු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඉන් අනතුරු අදහස් දක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේ ආරක්ෂක කවුන්සිලියට පැමිණීමට නොහැකි නම් එයට වගකිව යුතු බවත්, මේ නිදහසට කරුණක් නොමඩ බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. සුදුසුන් සුදුසු තැන්වලට පත් කළ යුතු බවත්, සුදුසුකම් ඇති අයගෙන් ප්‍රයෝජන ගත යුතු බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. විවාදය මේ මොහොතේදී පැවැත්වෙනවා. විවාදය අද පස්වරු 5:30 දක්වා පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවෙන් දැනට මම සමුගන්නවා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට මම ධනුෂ්ක බණ්ඩාර. ස්තුතියි ධනුෂ්ක තොරතුරු ගෙනීම සම්බන්ධයෙන්. මෙරට සිදු වූ බෝම්බ පිපිරීම් පිළිබඳ පැවැත්වෙන පරීක්ෂණ සඳහා ඇමරිකාවේ FBI හෙවත් ෆෙඩරල් පොලිසියේ සහාය හිමිවන බව ඇමරිකා තානාපති කාර්යාලය සඳහන් කරනවා. ස්ථානීය පරීක්ෂණ, පපුර්ණද්‍රව්‍ය පරීක්ෂාව සහ ත්‍රස්ත ක්‍රියා වැළැක්වීම සඳහා FBI සහාය හිමිවන බවයි වාර්තා වන්නේ. අදාළ පරීක්ෂණ සඳහා ඉන්ටපෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසියේ කණ්ඩායමක්ද මෙවන විට දිවයිනට පැමිණ සිටිනවා. වින්දිතයන් හඳුනා ගැනීම, වෝහාරික ඩිජිටල් පරීක්ෂණ, ජීවදත්ත ඡායාරූප සහ වීඩියෝ විශ්ලේෂණය සඳහාද ඔවුන් දායක වනු ඇති. ඉන්ටපෝල් ආයතනයේ මහලේකම් ජර්ගන් ස්ටෝක් පවසා ඇත්තේ මෙවැනි බෝම්බ සහ ත්‍රස්ත ප්‍රහාරවලට ලක් වූ අයගේ පවුල් සහ හිතවතුන් සඳහා ලොවපුරා නීතිය රකින ප්‍රජාවේ සම්පූර්ණ සහාය ලැබිය යුතු බවයි. මේ අනුව ජාත්‍යන්තර පොලිසිය, ඇමරිකා FBI නිලධාරීන් සහ ශ්‍රී ලංකා ආරක්ෂක අංශයක්ව මේ පිළිබඳ පුළුල් පරීක්ෂණ සිදු කරනු ඇති. අන්තවාදී සංවිධාන තහනම් කරන ලෙස ඉල්ලමින් මුස්ලිම් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ගාල්ලේදී පැවැත්වුණා. මේ අතර අලුත්ගම දර්ගා නගරයේ ජනතාවද මෙවැනි ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලින්ට දැඩි දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් බැනර් හා පෝස්ටර් ප්‍රදර්ශනය කර තිබුණා. ගාල්ල කටුගොඩ මොහිත්තින් ජුම්මා මස්ජිද් දේවස්ථානයේදී දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්වුණේ රටේ උද්ගත වී තිබෙන අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් හා ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට මෙහිදී කටයුතු කෙරුණා.
අන්තවාදී මුස්ලිම් සංවිධාන තහනම් කරන ලෙස සදහන් බැනර්ද නගරයේ තනින් තන ප්‍රදර්ශනය කර තිබූ අතර කෑගල්ලේ පඤ්ඤාරම ස්වාමින් වහන්සේද මුස්ලිම් මෞලවිවරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර අලුත්කම දර්ගා නගරයේ මුස්ලිම් ජනතාව මෙම ම්ලේච්ඡ ප්‍රහාරය හෙළා දැකීමට කටයුතු කළා. දර්ගා නගරයේ පුරා සුදු කොටි ඔසවා ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකින බව සදහන් බැනර් ප්‍රදර්ශනය කර තිබුණා. මෙම අමානුෂික ක්‍රියාව සිදු කළ පුද්ගලයින්ට උපරිම දඩුවම් ලබා දිය යුතු බවයි එම බැනර්වල සදහන් කර තිබුණේ. මෙම ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද දර්ගා නගරයේ ජනතාව පවසනවා. පවත්නා තත්වයට වගකිය යුතුයි සිටිනම් තරාතිරම නොබලා ඒ සම්බන්ධයෙන් රජයේ නොබියව කටයුතු කරන බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. ලෝකේ හැම තැනම මේ වගේ ත්‍රස්තවාදය පැතිරෙනවා. ඒක නවත්තන්න බැරි කාර්යභාරයක්. නමුත් අපි ඉදිරියේ හිතලා මේවා ගැන ඉදිරි දැක්මක් සහිත වැඩ කිරීම තමයි අවශ්‍ය වන්නේ. අප හිතුවොත් මේක හුදකලාවේ ලංකාවට විතරක් වෙනවයි කියලා ඒක මෝඩ ක්‍රියාවක්. ඒ නිසා අපිට මේ ලැබිලා තියෙන අවස්ථාව හරියාකාරව පාවිච්චි කරගෙන අද මේ නැති වෙලා තියෙන සියලුම පවුල් වලට අපේ ශෝකය අප මේ අවස්ථාවේ මතක් කරන්න කැමති. මේක මිලෙන් නිම කරන්න බෑ. මේ අවස්ථාවේදී පොලිස්පති නිසියාකාරව වැඩ කරා නම් මෙවැනි ප්‍රශ්නයක් අඩු වෙන්න තිබ්බයි කියන එක අපි මතක් කරන්න ඕනේ. අපිට අමතක කරන්න බෑ. අපේ සරත් ෆොන්සේකාල වගේ කට්ටිය නැවත එක තැනකට ගෙනාගෙන කටයුතු කරගෙන ඒ බුද්ධි මණ්ඩලයේ ඉන්න සියලු දෙනාම පාට ભેද නෙමෙයි මේක අවශ්‍ය වෙන්නේ, ජාතිවාදී නෙමෙයි, ඒ ඔක්කොම එකට වෙලා ඒ තියෙන ප්‍රශ්න වලට උත්තර දීම තමයි අවශ්‍ය වෙන්නේ. ආණ්ඩුව කිසිසේත්ම බය නැතුව ප්‍රශ්නයක් තියෙනවා නම් තරාතිරමක් නොමැතිව කටයුතු කරන්න අප සූදානම්ින් සිටිනවා. රවි කරුණානායක මහතා මෙම අදහස් පළ කළේ ලලිත් ඇතුළත් මුදලේ 26 වන ගුණසමරුවට එක් වෙමින්. විශිෂ්ට ගණයේ දේශපාලඥයෙකු වූ ලලිත් ඇතුළත් මුදලි මහතා මැතිවරණ රැලියක් අමතමින් සිටියදී එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූයේ 1993 අප්‍රේල් 21 වෙනිදායි. අමාත්‍ය තනතුරු කිහිපයක් දැරූ ලලිත් ඇතුළත් මුදලි මහතා උසස් අධ්‍යාපනය ලබන සිසුන් සඳහා මහපොළ ශිෂ්‍යත් අරමුදල ආරම්භ කිරීම ඇතුළු පොදුජන සේවා රැසක් ඉටු කළා. ලලිත් ඇතුළත් මුදලි සමරු පදනම් කේන්ද්‍රයේදී ගුණසමරු උත්සවය පැවැත්වුණේ. කූට ලේඛන සැකසීමේ චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුවෙන් ඔහුව නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. වත්මන් ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා ගනිමින් පසුගිය ජනාධිපතිවරණ සමයේදී මාධ්‍ය වෙත කූට ලේඛනයක් ඉදිරිපත් කිරීමෙන් ජාතිවාදී ඇවිස්සීමේ ක්‍රියාවක නිරත වූ බවටයි තිස්ස අත්තනායක මහතාට චෝදනා එල්ල වූයේ. මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී එය කෙටි ක්‍රමයකින් අවසන් කර ගැනීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකඟතාව පළ කර ඇති බව නීතිපතිවරයා දැනුම් දුන්නා. නඩුව සම්බන්ධයෙන් තිස්ස අත්තනායක මහතා කනගාටුව පළ කර සමාව අයද සිටීමෙන් අනතුරුව ඔහු නඩුවෙන් නිදහස් කිරීමට නියෝග කෙරුණා. තිස්ස අත්තනායක මහතාගේ විදෙස් ගමන් බලපත්‍රයේද මුදාහැරීමටයි නියෝග කෙරුණේ. මාකඳුරේ මදූෂ් නැමැති අපරාධ කල්ලි සමාජිකයා සමග ඩුබයිහිදී අත්අඩංගුවට ගෙන එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව රහස් පොලිස් බහරයට ගැනුණු ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු 3 දෙනෙකු ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මුදා හැර තිබෙනවා. දිවයින්ට පැමිණි අමල් පෙරේරා ඇතුළු 6 දෙනා කටුනායක ගුවන්තොටුපළේදී රහස් පොලිස් බහරයට ගැනුණේ ඊයේ දිනේදී. ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු 3 දෙනෙකු මුදා හැරීමට පියවරගත් බව පොලිස් මූලස්ථානයේ නිවේදනය කළා. සෙසු 3 දෙනා ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා වැලිගම පොලිස් ස්ථානයට, කොළඹ අපරාධ කොට්ටාසයට හා මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට බහර දුන් බවයි පොලිසිය පවසන්නේ. මේ අතර ඩුබයිහිදී මාකඳුරේ මදූෂ් සමග අත්අඩංගුවට ගත් තවත් පුද්ගලයෙකුද එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව අද උදෑසන කටුනායක ගුවන්තොටුපළට පැමිණියා. අබුබකර් මොහමඩ් බදියුදීන් නැමැති 52 දෙහිවරදිමින් පුද්ගලයා වැල්ලවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු මෙවන විට කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදු කරමින් පවතිනවා. විද්‍යුත් හැඳුනුම්පත් ක්‍රමයේ ඇතුළු ආරක්ෂාව සම්බන්ධයෙන් බොහෝ පියවර ගැනීම අත්‍යවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසනවා. 7 වෙනි පැය වැඩසටහන සමග එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
අපිට කරගන්න බැරි වෙච්ච වැඩසටහන් රාශියක් තියෙනවා ආරක්ෂාව සම්බන්ධ. උදාහරණයකට අපි සාකච්ඡා කරා පුද්ගල හැඳුනුම්පත ඩිජිටල් ID එකක් විදිහට ෆින්ගර්ප්‍රින්ට්, අයිරිස්, ජෛව මේ සාධක ෆේෂල් රෙකග්නිෂන් මේ සියලුම දේවල් සහිත බයෝමෙට්‍රික්ස් ID එකක් අවශ්‍යයි රටට. එතකොට පුළුවන් සියලු දෙනාගේම දත්ත ගබඩාවක් හදාගන්න. ඒ බයෝමෙට්‍රික්ස් ID එක ගොඩක් උන එක ID එකක් ඇති ඔකම තැනටම. උදාහරණයකට රේදුරු බලපත්‍රය මේකට එකතු කරන්න පුළුවන්. ඊළඟට තව එකක් තමයි අද ලංකාවේ 3-wheel 114ක් විතර තියෙනවා. මේ 3-wheel සියල්ලම රෙජිස්ටර් වෙච්ච ඩේටාබේස් එකක් අවශ්‍යයි. කවුද අයිතිකාරයා? කවුද පදවන්නේ? ඊළඟට ක්‍රිමිනල් ඩේටාබේස් එක අවශ්‍යයි. ඒක ඉන්ටර්පෝල් ආයතනත් එක්ක මේ ලෝකයේ අන්තර්ජාතිකව සම්බන්ධ වෙච්ච ඩේටාබේස් එකක් අපිට අවශ්‍යයි. ජංගම දුරකථන ඕන කෙනෙකුට ඕන ආයතනයකින් ගන්න පුළුවන්. නමුත් කවුද මොබයිල් ෆෝන් එකක් ගත්තේ කියන එක රෙජිස්ටර් වෙච්ච එක දත්ත ගබඩාවක් නෑ. ඒක අවශ්‍යයි. පුර්කාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව පිළිබඳවද මෙහිදී අදහස් පළ කෙරුණා. පෞද්ගලිකත්වයට වඩා වැඩියෙන්ම අවශ්‍ය මේ වෙලාවේ ආරක්ෂාව ලෝකී කරන්නේ ඒක. පෞද්ගලිකත්වයේ ආරක්ෂා කරන ගමන් රටේ ආරක්ෂාවට මුල් තැන දෙනවා. බුර්කා ඇත්තටම මුස්ලිම් ආගමේ දුමක්. සම්ප්‍රදායික මුස්ලිම් ආගමේ එහෙම කිසිම තැනක කියලා නැහැ මුහුණ සම්පූර්ණයෙන් ආවරණය කරන්න කියලා. දැන් බෝඩ් එකක් ගහලා තිනවනේ යම් ආයතනයට බුර්කාව ගලවා ඇතුල් වෙන්න. මේක ලොකු සමාජ ප්‍රශ්නයකට එනවා. මොකද කවුරු හරි ප්‍රතික්ෂේප කරොත් නෑ මං ගලවලා ඇතුල්ලා එන්නේ නැගෙන ගැටුමකට යනවා එතන. පැහැදිලි. මං ඒක දැක්ක නිසා තමයි තීරණය කරේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට. හරි මේක ගේන්න ඕන පාර්ලිමේන්තුවට. මුස්ලිම් සහෝදරත්වයෙන් ඉල්ලන්නේ ඔබගේ සංස්කෘතික දායාදයන් වලට එරෙහිව යන එකක් නෙමෙයි මේක. මේ හරහා අපි බලාපොරොත්තු වෙන්නේ මේ සමාජ කතිකාවත ආරම්භ කරන්න. ඒ හරහා මේක සම්පූර්ණයෙන්ම තහනම් කරනවද නැත්නම් මේක ක්‍රමවේදයක් අනුගමනය කරනවද කියන එක මේක අපි සාකච්ඡාවට භාජනය වූ සියලුම මුස්ලිම් නායකින්ගෙන් ආගමික නායකින් සියලු දෙනා එකතු වෙලා. දැන් අවධානය විදේශ පුවත් වෙත. රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා උතුරු කොරියා නායකයා මෙවන විට රුසියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. උතුරු කොරියා නායකයා රුසියාව බලා පිටත්ව යන්නේ විශේෂ පෞද්ගලික දුම්රියකින් බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. රුසියා ජනාධිපතිවරයා සහ උතුරු කොරියා නායකයා අතර සාකච්ඡා පැවැත්වෙන්නේ ප්‍රථම වතාවටයි. එම සාකච්ඡා රුසියාවේ වෙරළ නගරයක් වන ව්ලැඩිවොස්ටොක් නගරයේදී හෙට ආරම්භ වනු ඇතේ. එහිදී කොරියා අර්ධද්වීපයේ නැෂ්ටි කවි සම්බන්ධයෙන් වන ගැටලු කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඒ සමගින් ITN දිවාපුවක් අවසන් වනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk